නව මාන පරිවර්තනයත් එක්කම ලෝකයේ දිගින් දිගටම සිද්ධ වෙන පරිවර්තනය පිටුපස ඉන්න ප්‍රධාන චරිතයක් තියෙනවා. මේ පුද්ගලයා එක පැත්තකින් විශ්වය ජය ගන්න හදනවා. අනිත් පැත්තෙන් ප්‍රිය දුරන් රහිත වාහන ලෝකෙට දෙන්න හදනවා. අනිත් පැත්තෙන් පෙරලිකාරම සිදුවීම තමයි මිනිස් ස්වරූපී රොබෝවරු නිෂ්පාදනය කිරීමට සැරසීම. මේ තමයි ටෙස්ලා සමාගමේ අලුත්ම සැලසුම එහෙම නැත්නම් අලුත්ම නිර්මාණය තමයි මිනිස් ස්වරූපී රොබෝ වරු. එතකොට මේක දැන් මේක අලුත් දෙයක් නෙවෙයි. මේක අවුරුදු 10කට 15කට එහා ඉඳන්ම කතා වෙන දෙයක්. යම් නිර්මාණාත්මක දේවල් ලෝකෙ එළි දැක්ක අපි දන්නවා. කලින් වීඩියෝ එකකදීත් මම AI තාක්ෂණය හරහා ක්‍රියාත්මක වෙන යම් දේවල් ගැන කිව්වා. මේ මොකද්ද එහෙනම් මෙතන තියෙන විශේෂත්වය? ඊලාන් මාස්ක්ගේ මේ නිර්මාණය මොකක්ද? අපි දන්නවා AI තාක්ෂණය හා බද්ධ වෙච්ච මිනිස් ස්වරූපී රොබෝවරු ගැන යම් ආందోලනාත්මක සමාජ කතිකාවතක් තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී මිනිසුන් අභිභවා ගමන් කරන්න පුළුවන් තාක්ෂණයක්. එහෙම නැත්නම් රොබෝවරු ලෝකය අතට ගනීවිද කියන කාරණාවත් එක්ක සමාජය තුළ යම් කතිකාවතක් නිර්මාණය වෙමින් තියෙන පසුබිමක 2022 දී ටෙස්ලා සමාගම ඒකේ ඉදිරි දැක්මක් එළි දක්වනවා. රියදුරන් රහිත අධිතාක්ෂණික වාහන. ඔවුන්ගේ ඉදිරි සැලැස්ම තමයි ලෝකේ රියදුරන් නැති වාහන නිෂ්පාදනය කිරීම. මේකට මේ වෙනකොට යම් ඇනෝම් පවා ලැබිලා තියෙනවා. ඒකම ඔවුන්ෙහි තාක්ෂණික පෙරලියක් ඇති කරමින් පවතිනවා. හැබැයි මේ අතරතුර 2022 දී එහි සභාපතිවරයා ප්‍රකාශයක් කරනවා අපි ඉදිරි වසර තුල කොහොම හරි AI තාක්ෂණයෙන් යුත් මෙන්න මේ ආකෘතියේ රොබෝවරු නිෂ්පාදනය කරනවා කියලා ඔහු සැලැස්මක් ඉදිරිපත් කරනවා. එතකොට මේක ලෝකය එක පැත්තකින් විහිළුවකට ගන්නවා. මොහොන් දැන් වසර කිහිපයක ඉඳන් රියදුරන් රහිත වාහන නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් වෙළඳපොළට හඳුන්වා දෙනවා කියලා කියමින් ඉන්නවා. නමුත් ඒක ක්‍රියාවට නැගෙන්නේ ඒ අතරතුර. ඒ නැත්තම් AI තාක්ෂණයෙන් උත් රොබෝවරු ගැන නිෂ්පාදනය කිරීමක් ගැන ඔහු අදහස ඉදිරිපත් කිරීම ලෝකයේ යම් විහිළුවකට ලක් වෙන ස්වභාවයක් ඒ වෙලාවේ තියෙනවා. හැබැයි මෙතනදී දැන් වසරක් එකමාරක් ගෙවි යනකොට ඔහුන් යලි සමාජයට එනවා. ඒ එන්නේ යම් රූප සටහන් සහ යම් නිෂ්පාදනයක් සමග. එකපාරටම මේක මාධ්‍යයට එන්නේ ඊලාන් මාස්ක්ගේ රොබෝ පෙම්වතිය කියන සිරස්තලත් එක්ක. එතකොට මේ රොබෝ පෙම්වතිය කියන එක සත්‍යයක්ද? මේක සත්‍යයක් විදියට තමයි දැනට සමාජය තුළ මේ කතා බහ යන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනය තමයි පුද්ගල අනුකරණයන් සහිත. ඒ කියන්නේ පුද්ගලයන් විසින් ලබා දෙන, එහෙම නැත්නම් පුද්ගලයන් විසින් සිදු කරන යම් සිදුවීම් නැත්නම් යම් ක්‍රියාවන් ඒ අවුරින්ම ඔවුන්ට ග්‍රහණය කරගන්න, ඔවුන්ගේ පුරුද්දක් බවට පත් කරගන්න ඒකාකාරී සිදුවීම් නැත්නම් පුනරාවර්තනීය සිදුවීම් ක්‍රියාවන් නැවත නැවත කළ හැකි රොබෝ කෙනෙක් ඔවුන් නිෂ්පාදනය කරා කියන එක. එතකොට මේක ඔවුන් එළියට දානවා. යම් මෙන්න අපේ නිෂ්පාදනය කියලා ඔවුන් එළියට දානවා. මේක ඉතා විශාල ඉදිරි පියවරක්. අපි දන්නවා රොබෝවරු හිටියා. රොබෝවරු ලෝකේ බොහෝ දියුණු රටවල් නිෂ්පාදනය කර යම් යම් කාර්යයන් කළ හැකි රොබෝලා නිෂ්පාදනය කරා. හැබැයි මේක ඊට වඩා බොහෝ ඉස්සරහින් ඉන්න අවස්ථාවක්. මොකද කෘත්‍රිම බුද්ධිය සහිතව ඔවුන්ට ඔවුන්ගේ චර්ය රටාවන් වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හොරු වෙන්න පුළුවන්. ආభాෂයක් ගන්න පුළුවන්. කෙනෙක් කරන දේ දිහා බලාගෙන මට මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම ඔවුන් තුළින්ම ඇති කරගන්න පුළුවන්. එතකොට මේක ඉතා වර්ධනීය අවස්ථාවක්. එතකොට මේක තාම සීමාවක් කියන්නේ නැහැ. මෙන්න මේ සීමාවට පමණයි මේ රොබෝවරු වැඩ කරන්න කියලා නැහැ. ඔවුන්ට යම් අනුවර්තනය වීමක් වෙන්න පුළුවන් මිනිස්. එතකොට තාම මේක ඉතා වර්ධනීය අවස්ථාවක් නොවේ. ඔවුන්ගේ ගමන් විලාශයන් වල තාම යම්
රොබෝ ස්වරූපයක් තියෙනවා. හැබැයි අපි දන්න ඕනම දෙයක් ආරම්භයෙන් පස්සේ මේක ඉතා වේගෙන් පරිණාමය වෙනවා. එතකොට මෙතනදී දැන් මොකක්ද මේ දෙන ඉඟිය? දැන් මෙතනදී කියන්නේ ඊලාන් මාස්ක්ගේ රොබෝ බිරිඳ කියන එක. එතකොට අපි දන්නවා ඔහුගේ ඇයි මෙහෙම නමක් භාවිතා කරන්නේ ලෝකෙට යම් අර්ථකථනයක් දෙනවා. එහෙනම් ඉදිරියේදී සියලු මිනිස් අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් තැනට මේ මිනිස් ස්වරූපී රොබෝවරු පරිවර්තනය වෙමින් පවතිනවා කියන එකට. එතකොට ඉදිරි ලෝකය මේකේ දියුණුවක්ද, ඉදිරි ලෝකයේ තුල මේ සම්බන්ධයෙන් අවදානමක් නිර්මාණය වෙනවද කියන එක පිළිබඳ දැවැන්ත ගැටලුවක් අපි ඉස්සරහ නිර්මාණය වෙමින් පවතී. අපි දන්නවා දැන් ලෝකයේ තියෙන මිනිසුන් වෙනුවෙන්. ඒ කියන්නේ මිත්‍රශීලී හා මිනිසුන් සඳහාම ගොඩනගපු ලෝකයක්. එහෙම තියෙන ලෝකයට එන්න හදනවා කෘතිම බුද්ධිය සහිත රොබෝවරු. එතකොට හැබැයි මෙතනදී ටෙස්ලා සමාගම අදහසක් විදියට දෙනවා මේ රොබෝවරු එළියට එන්නේ, එහෙම නැත්නම් නිෂ්පාදනය වෙන්නේ මිත්‍රශීලී හා මිනිසුන් සඳහාම ගොඩනැගුණු ලෝකයක් වෙනුවෙන් කියන එක. ඒ කියන්නේ ඔහුන් ලෝකයේ අතික්‍රමණය කරන්නේ නැහැ, එහෙම නැත්නම් පුද්ගලයන් අභිභවා යන්න උත්සාහයක් තරන්නේ නැහැ කියන එක තමයි ඔහුන් කියන්නේ. හැබැයි මෙතනදී දැන් තව අවුරුද්දක් දෙකක් යද්දී අපි දන්නවා ටෙස්ලා සමාගමේ රියදුරන් රහිත වාහන ලෝකය පුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ඉල්ලුමක් තියෙනවා මේ දෙය එළියට එනකොටම, දැනටමත් ඉල්ලුමක් තියෙනවා. එතකොට මෙන්න මේ වාහනත් සැලකෙන්නේ අර්ධ සංවේදී රොබෝවරු විදියට. ඒ කියන්නේ මේ වාහනත් රොබෝ කොටසක් තමයි, සම්පූර්ණ රොබෝවරු නොවුනට ඔහුනුත් රොබෝවරු විදියටම තමයි සැලකෙන්නේ. එතකොට මේ රොබෝ ගොඩට මෙහෙම නැත්තම් තාක්ෂණික මිනිසාගේ බිහිවීම කියන කාරණාව තුලටම රොබෝවරු සහ මේ වාහන කියන දෙකම ඇතුල් වෙනවා. එතකොට ටෙස්ලා සමාගමට තාක්ෂණික මිනිසාගේ බිහිවීම කියන කාරණාවේ තනි ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. කියන්නේ මේ තාක්ෂණික මිනිසාගේ බිහිවීමේ පූර්ණ පාලනය තියෙන්නේ ටෙස්ලා සමාගම අතේ කියන එක තමයි අපිට හිතන්නට තියෙන්නේ. අපි දන්නවා අද වෙනකොට ඉතිහාසයක් පුරා පැවති ස්ත්‍රී පුරුෂ කියන සංකල්පය බිඳ වැටෙමින් පවතින. එහෙම නැත්නම් මේ ස්ත්‍රිය සහ පුරුෂයා පදනම් කරගෙන ගනිමින් ගොඩනැගුණු ලෝකය බිඳ වැටෙමින් පවතින. මෙතනට දැන් විවිධාකාරයේ සම්බන්ධතාවල ස්වරූපයන් ආසියාතික මට්ටමෙන්, යුරෝපා මට්ටමෙන් මේ ලෝකේ සමස්ත ලෝකය පුරාම අමුතු සම්බන්ධතා රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා, වෙමින් පවතිනවා, වර්ධනය වෙමින් පවතිනවා. එතකොට දැන් අනාගතය වෙනකොට මේ රැල්ල වෙනත්ම පැත්තකට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මොකද්ද මේකේ තියෙන ඊළඟ ප්‍රශ්නය? දැන් අපි දන්නවා එක පැත්තකින් අපිට දුන්නා ඉදිරි පරම්පරාවන් වලදී කාන්තාවගේ කුසේ නෙමෙයි දරුවා උපදින්නේ, වෙනමම නිර්මාණය කරන විද්‍යාගාර තුල. ඒක ඉතා ආරක්ෂිතයි, ඉතා අපිට කැමති පරිදි කැමතිතා බුද්ධි වර්ධනයන්, බුද්ධි මට්ටම්, නිරෝගී භාවයන් හැම එකක් සහිතව පරිපූර්ණ දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන් විද්‍යාගාරයන් තුල කියලා තාක්ෂණයක් අපිට දුන්නා. ඒක ඊට පස්සේ දෙවනුව දැන් පුද්ගල සම්බදතා, අර ස්ත්‍රිය සහ පුරුෂයා කියන තැනින් තිබ්බ පුද්ගල සම්බදතා දැන් ඔන්න ගිලිහිලා ගිහිල්ලා ඒක මැදට රොබෝ කෙනෙක් එනවා. ඊට පස්සේ ස්වභාවික උපත් කියන එක කාලයක් තිස්සේ නතර වෙන ස්වභාවයක් නිර්මාණය වේවි. සියවසක් විතර ගමන් කරනකොට ස්වභාවික උපත් කියන එක ක්‍රමක්‍රමයෙන් ගිහි නතර වෙලා යාවි. ඊට පස්සේ නිෂ්පාදනය කරන පරපුරක් විතරයි ඉන්නේ. අර දැන් අපිට දිගින් දිගටම කියපු මේ පරිණාමය තුළ අවස්ථා කිහිපයක අතුරුදහන් වීමක් තියෙනවා. එතකොට කොහොමද මේ හෝමෝ සේපියන් මානවයා පරිණාමය වුනේ? වඳුරන්ව විද්‍යාගාරයක් තුළ කරපු වෙනස්කම් හරහායි හෝමෝ සේපියන් මානවයා දක්වා මේගොල්ලන් ඔසවා තැබුවේ. කොහොමකම යම් මතවාදයක් තියෙනවා. හැබැයි මේක පිළිගන්න පිරිසක් සහ පිළිනොගන්න පිරිසක් ඉන්නවා.
හැබැයි මෙතනදී මේ පිළිනොගන්න පිරිසගේ තර්කය වුණේ නෑ මේක කවුරුත් ඇවිල්ලා දිනු ජීවීන්ට මෙහෙම කරන්න බෑ එහෙම කරන තාක්ෂණයක් නැහැ එහෙම කියන එක. හැබැයි දැන් මෙතනදී පිළිගන්න වෙනවා එක පැත්තකින් මිනිස් පරිණාමය තාක්ෂණීකරණය වෙනවා. ඒ අතරතුර විද්‍යාගාරයක් තුල දරුවන් නිර්මාණය වෙනවා. එතකොට ඔන්න දරුවන් විද්‍යාගාරයක් තුල නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් අපිට පේන්නම තියෙනවා. එතකොට අපි දන්නවා මෙතනදී දැන් බුද්ධිය දැනුම හැම දෙයක් මේ දරුවන් තුළ බිහි කරන්න පුළුවන් කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි. එතකොට එහෙනම් මෙන්න මේක තමයි පරිණාමය කියන්නේ. එතකොට අපි මෙතන දිගින් දිගටම කියනවා තාක්ෂණික මිනිසාගේ බිහිවීම මේ මාන පරිවර්තනය සමග සිද්ධ වෙනවා කියන එක. එතකොට බුද්ධියෙන් වැඩි මිනිසුන් බිහි වෙනවා කියන එක. එතකොට මේ බුද්ධියෙන් වැඩි මිනිසුන් බිහිවීමේ ස්වභාවය. මෙතන ඊට පස්සේ තමයි මිනිසුන් තාක්ෂණික මිනිසා. මේ තාක්ෂණික මිනිසා කියන්නේ ඔන්න ඕකට. දැන් මෙතන තව ඉස්සරහට යනකොට මිනිසුන්ගේ අර්ථයක් තාක්ෂණීකරණය වෙනවා. කොහොමද? ඒක නවත්තන්න බෑ. මිනිසුන්ගේ බිහිවීමේ ඉඳන් මිනිසුන්ගේ ජීවත් වීමේ අවසානය දක්වාම මේ තාක්ෂණය මිනිස් සිරුර තුළ ගමන් කරන ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. මේ තියෙන්නේ ඒකේ ආරම්භය. එතකොට තව ඉස්සරහට වෙනකොට විවාහය කියන එකට වෙනුවට කඩේට ගිහිල්ලා රොබෝ කෙනෙක් ගේන තැනට මේ සමාජය පරිවර්තනය වේවි. මේකට තව වසර 10ක් 20ක් 30ක් එතනින් එහාට තව කාලයක් යාවි. හැබැයි ලෝකයේ අවසානය නෙවෙයි මේ. තාම ආරම්භය පමණයි. නව යුගයක ආරම්භය පමණයි.